ස්සේ භගබතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරෙහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ දමී දමී ඥාතිදමි අතිදන් ඥංහිපාපකං ධන්තේන නාදිකතංභෝගා තේතත්තේතතෝවිධමින්දන්තිතිී. අතිපූජනීය අතිකෞුරෝණීය අපට අවසරයි අපි හුඩගම සුමංගල අපි හාමුදුරණන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය වන්දනීය මහා සංගරත්නයෙන් අවසර සදාවන්ත සත්පුරුස පින්නතුනි අද අපි මේ මොහොතිදී තිසනා කරන්නේ සංක දමන ජාතකය පජාතක කතාාව නම තමයි සංක දමන ජාතකය ජාතක කතාපොති හැටවෙනි ජාතකය. අපි දේශනා කරන්න ලද ජාතකාතරින් පැට එක්වෙනි අවස්ථාව දේශනාව තමයි මෙසිද්ධ කරන්නේ. හරිින් මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ටේ දුනේ සැවැත්නෝර චේතවනාරාමේ. එන් සැවැත්නෝර ජේතවනාරාමී බුදුරජාණන් වහන්සේ වැඩයින් අවස්ථාවදි. එක්තරා අකීකරු භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ළඟට, හාමුදුරුවන් වහන්සේලා ආරගිනේනවා. අපිදන්නවා අකීකරු භික්‍ෂූන් වහන්සේ නමක් කැමැත්තිෙන් බුදුරජාණන් වහන්සේළඟට එන්නේ නෑ. ඉරින් මේ හාමුදුරන් වහන්සේලා අකමැත්තෙන් රැගෙන ආපු භික්ෂූන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ හ මානනි කුමන කරුණක් නිසා මෙ භික්‍ෂුව අකමැත්තෙන් අරගෙනආාවද කියලා. හාමුදුරන් වහන්සේලා දේශනා කරනවා ප්‍රකාශ කරනවා ස්වාමීණී. භාග්‍යියතුන් වහන්ස භික්‍ෂූන් වහන්සේ හරිම අකීකරුයි. කියන යමක් පිළි පදින්නේ නෑ එහෙම මේ ගරු සරුවක් නෑ මේ විදිහට කටයුතු කරනවායි කියලා බුදුරජාණන් වහන්සේට මිහාමුදුරන් වහන්සේලා ප්‍රකාශ කරනවා. එන් ප්‍රකාශ කළයින් පස්සේ ල උතුරා බුදුරජාණන් වහන්සේමහාමුදුරණන් වහන්සේ ලග අහන මහනිනි මේ භික්‍ෂුව අද පමණත් නෙමෙයි. පෙර අතීතයේදීත් මේ භික්ෂුව මේ විදිහටම අකීකරුව කටයතු කළා. ඒ අකීකරුව කටේතු කල්ලා තමන්ට ලැබුණු භෝගයන් විනාසයට පච්චරගත්තා කියලා දේශනා කරනවා. ඉතිහෙම දේශනා කලයින් පස්සේ හාමුදුරන් වහන්සේලා සාමිනිි භාග්‍යවතුන් වහන්ස භික්‍ෂුවගේ අතීතයේ අකීකරුකම පිළිබඳව අපි දන්න ස්වාමීන් වහන්ස, අකීකරුකම පිළිබඳව කතාව අපට දේශනා කරන්ට අයි කියලා හාමුතුරන් වහන්සේලා රාධනා කරනවා. ඒ ආරාධනය නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ අකීකරු භික්ෂෝග ක්‍රියාවලියන් පිළිබඳව දශනානවා අතීත කතාව අතීත මේ බරණෑස්නුවර බම්මදත්ත කියලා රජටිනෙක් ක රාජ්‍ය කරන කාලයක් තිබුණා. බ්‍රහ්මදත්ත රාජ්‍ය පරම්පරාවේ තවත් එක රජ කෙනෙ. එම බ්‍රහ්මදත්ත රජුරෝ රාජ්‍ය කරන කාලි අපි බෝසතාණන් වහන්සේ සක්පිබින කුලේක සංකිපිනුලේක, සක්පබින කුලේක ඉපදිලා ඉදිගේ කුළයේ දක්ෂ අන්දමින් සක්පිමින්ට පටන් අරගත්තා. මෙම කාලයක් ගත වෙනකොට බම්මදත්ත රජුරුවෝ බරනැස්නුවර, සැනකලියක් ප්‍රචාරය කරනවා හවල් දවසේ මෙින්න එකත් සැනකලිය පවත්වනවා ඒකට එකතුවෙන්ටයි කියලා. මේ මේ දක්ෂ සංඛවාධකයා කල්පනා කරනවා. මමත් අන්ට ඕනෙම සැනකලියට ගිහිල්ලා. බොහොම බෝග ලබාගෙනෙන්ට ඔහුනැයි කියලා කල්පනා කරනවා. කල්පනා කරලා තමන්ගේ තාත් අෛතතු කරගෙන යනවා. ඇත මේ කතාවි තියෙන්නේ මේ පුතා. තාත් අවත් එකතු කොරගෙන තමයි මේ සැනකලියට යන්න එකොට මේ සංකපිමින කුලේයක නිසා මිතාත්තමි හැම කෙනෙක්ත් සංකපිමින්ට දක්ෂයයෝ. ඉරිං එක්කරගෙන ගිහිල්ලා නැකත් කෙලියේදී සැනකලියේදී ම මේ අය සංකපිබල බොහොම බෝග උපද වගන්නවා. එන් බෝග උපද වගෙන මේ ආපසුවෙනවා. තාත් තමකද කරන්න සතුටත් එක්ක එන දිගට දිගටම අර සංකයේ පිබපිපායිනවා. ඉතින් ප්‍රභූ අයළඟ මංගලා අවස්ථාවකදි එපිබින සංකනාදය වෙනස්සුනේ එකක් මේඇයටෙන්ට තිබුණා කැලයක් කරහා. මෙයාර සංකනාදයම පවත් අගෙන එනවා. ප්‍රභූ නිදිරියේ ගහුරවාන්විතව ඒ මංගල සංඛනාදයන් පවත්තමින් අර කැලින් එෙන්ටේනවා. මේ පුතා ප්‍රකාශ කරනවා තාත්තා දැන් ඔය සංකනාදය අතර කරන්ට මේ කැලේ ඉන්න හොරුන්ට අපි වයගූෙන්ට පුළුවන් ඉසාමක අතර කරන්නටයි කියලා මේ ප්‍රභභූන්ට පිබිණ සංකනා දෙයක් නිසා කැලේ මැද්දිදි හොරු කල්පනා කරනවා ප්‍රබොහෝ පිරිසක් එනවා ඇති කියලා සැඟවෙලා බලාගෙන ඉන්නවා එදම සැඟවෙලා බලාගෙන ඉන්නකොට මියයට පෙනෙනවා ප්‍රභූ පිරිසක් නෑ ඉන්නේ දෙන්නයි. නිසා මේ අය මොකද කරන්න මේ දෙන්න අල්ලගෙන අර දෙන්න අතතිබුණු ධනය භෝගටික පැහැරගන්නවා. මේ විදිහට මේ ධනයත් නැතුව ආසු යනවා. මේ විලාවිදි. අර පුතාතාත්තට ප්‍රකාශ කරපුදී තමයි මිකාාතාව සඳහන් වෙන්නේ. පුකද මගාතාවේ සඳහන් වෙන්නේ. දමේ දමේ ඥාතිදමේ. අති දන්‍ය පාපකන් ඉකිලි කියන්නේ මේ සංක පිමින්නේ සක් පිබින්නේ කාලය නොදැනගෙන. ද එතකොට අධිකකොට සංකය පිබිනවා. කාලය නොදැනගෙන මේ විදිහයට අධිකකොට සංකය පිමිණවා දන්නේන නාදිගතන් බෝග. ඉනිසා මේ නිසා මොකද වුණේ අපි බෝග ටිකත් නැති වුණ තේතයෝ විදං විධමතීති මේ ඒ ස පියා කරපු ක්‍රියාව නිසා අපි දුකට පත් වනා නැත්තන් අපි ධනය නැති වනා කියලා පුතා ප්‍රකාශ කරනවා. ඉරි මේක තමයි පුංචිම ජාතක කතාවත්. ඉරි මේ ජාතක කතාවිදිත් බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂූන් වහන්සේලාට. මේ අකීකරු භික්‍ෂෝ භික්ෂූන් කීකොරුවෙන්ට ඕන හැටි හෙමනොවනොත් මේ විදියේ තමන්ගේ බෝග විනාස වෙන හැටිත් දේශනා කරමින් ධර්මදේශනාව සිද්ධ කරනවා එ ධර්මදේශනාව අවසානයේ අර භික්ෂූ ඇතුළු හැමදිනාටම මාර්කඵලලාබීන් බහොට පත්තින්ට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ධර්මදේශනාව අවසානයේදීත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා ඒ සංකවාදනය කරපු පුතා. මේ මම්මෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා තමන් වහන්සේම ගෙනහැරදක්වනවා. එදා ඒ අකීකර වනු තාත්තා. සංකය නිසි තැනනැතුව නොනිසි තැන්වොලත් ආදනය කරපු අකීතර වුණපු තාත්තා තමයි මේ භික්‍ෂුවුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ මිජාතක කතාවේ පූර්ුව පරසදි ගලපල තිසනා කරන්ටේ දුනා. ඉතිං අවට හොඳට පෙනෙනවා මේ කීකරු භාවය නැතිඋන නිසා භෝගටික විනාස වෙලා ගියා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අකීකරු භාවය පිළිබඳව කරුණු දේශනා කළ. ඉ මේ ජාතක කතාවත් මකිතන්නේ අපට මනහරි විශේෂ දෙයක් තියෙනවනන් කතා කරන්නට ඊටත් අවස්ථාව තියෙනම කලවෙලා තිබිණ නිසාම. ඉටින් මේ පුංචි ජාතක කතාවත් නමුත් මේ කීකරුවීමේ තැනට සුදුසු විදිහට කටයුතු කිරීමේ අගේ. බුදුරජාණන් වහන්සේ දීශනා කරන්නේ ඉති එහෙම කටයුතු කරරන තැනැත්තාට මේ ජීවිතයේ බොහෝ ධනය ලබනවා වගේ සංසාරික දුකින් අතමිදින්ටත් පොළුවන් වෙන බව මේ අවස්ථාවන් නොලද බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ එමනම්. මේ ජාතක කතාාවශ්‍රවනය කිරීමෙන් අපි උපද වගන්ටේ දුන. මේ උදාර වෝ උතුම් මෝ කුසල ධර්මතාවයන් සියල්ලම අපි දෙවියන්ට අනුමෝදන් කරමු. අපි මිය පරලවගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. අපි හැමදිනාටමත් දෙවියන්ටත් මිය පරලවගිය ඥාතීන්ටත් කරදර බාධක කම්කටලු දුක්දොම් නස් දුරලලා. මේ ජීවිතේ වාසනාවන්ත ජීවිතයක් කරගෙන, ි බයංකාර සංසාර දුකින් නෙතරව ලබන ඔතුම් මෝනිවනින් සැනසීම හේතුවාසනාවී පාකිලපික්.